දැක්ක රත්නපුර කලවාන දුම්බර ප්‍රදේශයේ අක්කර 10000කට පමණ ගම්මා ප්‍රදේශයේ 10000කට පමණ වන ගම්මාසින්ට තමන්ගේ නීත්‍යානුකූල ඉඩම් හිමිකම් ලබා ගැනීමට ඇති වී තිබෙන බාධාකාරී තත්ත්වයන් හා නීති විරෝධී ලෙස සිදු කරන පරිසර විනාශයන්ට මුහුණ දීමට සිදුවීම සම්බන්ධයෙන් මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන මැතිවරණ කොට්ටාසේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දුම්බර මානාන කැටේ පොළහා දෙතමඩ කන්ද යන ග්‍රාම නිලධාරි වසම් හතරකින් සමන්විත දුම්බර ගම්මානයේ ජනතාවට සියවස් ගණනක් ජීවත් වූ තමන්ගේ පාරම්පරික ඉඩම් වලට නීත්‍යානුකූල ඉඩම් හිමිකම් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම ගම්මාසින්ගේ අයිතිවාසිකම් වලට බරපතල බලපෑමක් එල්ල වී තිබෙනවා. නීත්‍යානුකූල ඉඩම් හිමිකම නොලැබීම හේතුවෙන් තම පාරම්පරික බිම්වල වාසය කරන ඔවුන්ට නිවාස ඉදිකර ගැනීමේදී හා රජයෙන් හිමි විය යුතු යටිතල පහසුකම් ලබා ගැනීමේදී ගැටලු ඇති වී තිබෙනවා. හැබැයි ගරු කථානායකතුමනි ඡන්දවලට ගැටලු ඇති වී නැහැ. ඔවුන් ඡන්දනාම ලේඛනයට අතුලත් කරලා තිබෙනවා. අමතරව සිසු රටේ පුරවැසියන්ට හිමිවන සහනාධාර හෝ වෙනත් ආධාර මුදල් වලින් කොටසක් වැඩවසම් යුගයේ අධිපතීන්ට මෙන් කප්පම් ගෙවීමට සිදුවන තත්ත්වයක් ඇතිවීම අතිශය ඛේදජනකයි. 1909 තරම් ඉහත යටත් විජිත යුගයේ පවා අක්කර 8317ක් හා පර්චස් 25ක මෙන් භූමි ප්‍රදේශයේ ගම්වාසීන්ගේ පරවේණි ඉඩම් ලෙස නිරවුල් කරනු ලැබ තිබියදී පසු කාලන ව්‍යාජ ලේඛන සකසා එම ඉඩම් අත්පත් කර ගැනීමට දරන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස තමන්ට මෙම ගැටලුවට මුහුණ දීමට සිදු වී ඇති බව එම ගම්වාසීන් පවසනවා. ගරු කථානායකතුමනි මාගාව තිබෙනවා ඉඩම් හිමිකම්මා නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව. ඒක ඉතා පැහැදිලිව කියන සබර්ගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුකුලේ කෝරළේ පල්ලේ පත්වේ පීටි දුම්බර ආග C52 ග්‍රාමයේ නිරවුල් කිරීමේ අවසාන වාර්තාව අනුව ඉඩම් කැබලි 1176ක් හඳුනාගෙන අක්කර 8317යි පර්චස් 25ක් එම කැබලි වැසෙන් පරවේණි ඉඩම් ලෙස වර්ෂ 1909 දී නිරවුල් කර තිබේ. 1909 දී නිරවුල් කරත් මේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව කියන වාර්තාව. ඒ විතරක් නෙවෙයි මේකට දැන් හිමිකම් කියන ගරු කථානායකතුමනි ඒ ස්වාමින්වහන්සේ ඉදිරිපත් කළා තිබෙන වාර්තා කූට ලේඛන පව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පිළිගන්න. මාගව තිබෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේඛනයේ ඔබ විසින් කරලද පැමිණිල්ල සම්බන්ධයෙන් ස්ථානට කැඳවා කරන සාකච්ඡාවේදී ප්‍රශ්නගත දේපළ සම්බන්ධයෙන් කූට ලේඛන සකස් කිරීම සිදු වී ඇති බව බවට අනාවරණය විය. එය එසේ වුවත් මෙම ප්‍රශ්නගත දේපළට අදාළ කූට ලේඛන සකස් කිරීම නැමැති වරද සිදු වී දැනට වසර 20කට වැඩි කාලයක් ගත වී ඇත. එබැවින් අපරාධ නඩු විද්‍යාන සංග්‍රහය ප්‍රතිපාදන අනුව මෙපමණ කාලයක් ගත වූ වැර සම්බන්ධ විමර්ශන කිරීමේ බලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැත. ඒ කියන්නේ අවුරුදු 20කට කලින් කූට ලේඛන හදුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිගන්නවා. නමුත් පරීක්ෂණ කරන්න බලයක් නැහැ. අවුරුදු 25කට වඩා පැරණි කියලා උන් ප්‍රතික්ෂේප කරනවා. මේ ජනතාවගේ ඉඩම් මේ හාමුදුරුවහන්සේ කෙනෙක්ව මම දන්නේ නැහැ. නමුත් බලහත්කාරයෙන් අල්ලගෙන ගරු කථානායකතුමනි දිසාපතිට අක්ක ඉඩම් දීලා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් ඉඩම් දීලා තිබෙනවා. OICT ඉඩම් දීලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියක් තම සුවම් පුරුෂයෙක්ව ගිහිල්ලා අක්කර 500කට වඩා ප්‍රමාණයක් අද කපමින් තිබෙන කැලෑවි. හාමුදුරුවෝගේ බදු වරගෙන. මේකයි සිද්ධ වෙලා තිබෙන්නේ. එනිසා මේ ජනතාවගේ පරවෙන ඉඩම් වලට තමයි මේ ප්‍රශ්නය අද මතුවලා තිබෙන්නේ. ගම්මාසින් මුහුණතන මෙම ගැටලුව පිටුපස දුම්බර ගම්මානයේ තමන්ට අයත් බවට කූට ලේකන ඉදිරිපත් කළ කිරියැල්ල නැදුන් විහාර විහාරාධිපති හිමියන්ගේ මෙදියත් වීම ඇති බවට ගම්මාසින් චෝදනා කරනවා. එහෙත් තමන්ගේ මුදල්ලා දේශපාලන බලය පාවිච්චි කරමින් නීතිය හැසිරවීමට ගම්මාසින්ට ඉඩම් නිරවුල් කර දීම සඳහා ඉඩම් අමාත්‍යාංශයට ක්‍රියාත්මක වූ බිම්සවී වැඩසටහන අකර්මණ්‍ය කරවීමට මේ බිම්සවී වැඩසටහන ක්‍රියාත්මක වුණා. මේ පුරවැසියන්ට ඉඩම් දෙන්න කියලා කිව්වා. විහාරාධිපති හිමියන් ක්‍රියා කොට ඇති බව උන් පෙන්වනවා. බිම්සවී වැඩපිළිවෙල අත්හිටුවීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ සහාය ලැබී ඇති බවත් එය සම්පූර්ණ වැරදි තොරතුරු මත ක්‍රියාත්මක වී ඇති බවත් ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුගේ ලිපිම ලේඛන මාගාව තිබෙනවා. ගරු කථානායකතුමනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියල්ල අත්තරින්න කියලා. හැබැයි මේ හාමුදුරුවන් වහන්සේ එම ගම්වැසියන්ට අයිති ඉඩම් පව අක්කර 8000 ගණනක් අද අත්පත් කරගෙන තිබෙනවා. මේකයි සිද්ධ වෙලා තිබෙන්නේ. ගම් ප්‍රදේශයට අය දුම්බර වත්තේ අක්කර 1170ක රබර් වගාවෙන් හා රක්ෂිත කැලෑ ප්‍රදේශුන අක්කර 800ක පමණ කොටසක් සියලු ගස් කොළන් නීති විරෝධී ලෙස කපා ඉවත් කිරීමේ ජාවාරම්මද්ද සිදු වෙනවා. මේ හේතුවෙන් ගම් ප්‍රදේශයේ සිය ගණනක් වතුකම් කරුවන් තම රැකියා අහිමිවීමට මෙන්ම බැකෝහා ඩෝසර් යාත්‍රා භාවිත කරමින් අවදානම් කඳු බෑවුම් කපා දැමීම නිසා කඳු වාසිතව පවත් ජීවත්වන ගම්වාසීන් දහස් ගණනකේ ජීවිකාවන්නා ජීවිත දැඩි තර්ජනයට මුහුණ දී තිබෙනවා. තම ඉඩම් හිමිකම් ලබා ගැනීම සඳහා ඉදිරිපත්ව සිටින ගම්වාසීන්
බියපත් කිරීම හා නිහඬ කිරීම සඳහා මෙන්ම ගමට සිදු කරන ලබන නීති විරෝධී මෙදියත්වීම සඳහා දේශපාලන බලයේද මර බලයේද දූෂණයට යටපත් කරගත් ඇතම් රාජ්‍ය නිලධාරීන් මම වගකීමෙන් කියනවා දිසාපතිවරයාට අක්කර 50ක් දීලා තිබෙනවා ප්‍රාදේශීය ලේකම් ප්‍රතිඩන් දීලා තිබෙනවා පොලිසිය OIC ප්‍රතිඩන් දීලා තිබෙනවා මෙහෙම තමයි මේක අත්පත් කරන්න තිබෙන්නේ අයිතිවාසිකම් දිනා ගැනීම අරගලයේ නායකයන්ට විවිධ චෝදනා එල්ල කරමින් ඔවුන් වන්දනාගාරගත කිරීමට උත්සාහ කරනවා අයිතිවාසිකම් ඉල්ලන පුරවැසියා විල තමයි පොලිසියෙන් අත්අඩංගුවට උඩ ගන්නේ ඔවුන් හිර කඳවුරේ හිරටද වන්දනාගාරගත කරනවා ඒක තමයි පොලිසිය කටයුතු කරන්නේ පොලිසිය කටයුතු කරන්න ඕනකම තිබෙන මේ ප්‍රදේශයේ ජනතාවගේ පැත්තේ ඉඳලා හැබැයි අද කටයුතු කරන්නේ මේ මර වුමනාව වෙනුවෙන් තමයි මේ පළාතේ පොලිසිය අද කටයුතු කරමින් තිබෙන්නේ මේ වන විට ක්‍රියාල පොලිසිය සහ ක්‍රියාල විහාරාධිපති මගින් පැමිණි 200කට වැඩි ගණනක් මහේස්ත්‍රාත් අධිකරණය දිසා අධිකරණය තමයි ඉදිරිපත් කර තිබීමින් එහි බරපතලකම් පැහැදිලි පැමිණි නඩු 200කට වඩා වැඩි ප්‍රමාණයක් මේ පුරවැසියන්ට එරෙහිව දාලා තිබෙනවා එහෙම පොලිසියක් එහෙම අධිකරණයක් දැකලා තිබුණාද මෑත කාලේ නඩු 200ක් එකම ගමේ එකම පුරවැසියන්ට එන මේ පොලිසිය මේ ජනතාවගේ අහිංසකකම ඔවුන්ගේ තිබෙන දුප්පත්භාවය ඔවුන්ගේ තිබෙන අසරණභාවය යටපත් කරලා තමයි ඒ උපයෝග කරගෙන තමයි මේ කටයුතු නිරත වෙමින් තිබෙන්නේ එහෙත් දූෂිත දේශපාලකකින් හා ඇතම් රාජ්‍ය නිලධාරීන්ගේ අසාධාරණකම් මැද්දී ගම්වාසීන් තමන්ගේ අයිතීන් වෙනුවෙන් දැන්ටමත් දශක දෙකකට වැඩි කාලයක් සාධාරණත්ව විල අරගල කරමින් සිටිනවා මේ තත්ත්වය තුළ පැනනගින පහත ගැටළු වලට ගරු එමතුමා පිළිතුරු ලබා දෙවිය යුතුයි මා විශ්වාස කරනවා 1 ක්‍රියාල දුම්බර ප්‍රදේශයේ ලංකාවේ නීතියට යටත් වන වෙනම ප්‍රදේශයක්ද? ඒක මුදවාගත් නීති කලාපයක්ද? පොදු නීතියට අයිති නැද්ද මේ ප්‍රදේශය? 2 දුම්බර ප්‍රදේශය තුළ වනාන්තර එලිකිරීමත් කඳු බෑවුම් කැපීමටත් කිසියෙකුට හෝ අවසර ලබා දියද්ද? දැන් අක්කර 800කට ආසන්න පුරුණු ප්‍රමාණයක් අපමින් තිබෙනවා. පුවත්පත්වල වාර්තා කරලා තිබුණා. එසේනම් මේ කවුරුන් විසින්ද? මේ පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ මේ ගස්ටික් කපන්නේ අද කවුද කියලා. අදාළ ප්‍රදේශය තුළ ඉඩම් අමාත්‍යාංශයේ බිම්සවිය වැඩසටහන මගින් ගම්වාසීන්ට හිමිකම් ලබා දීමේ ක්‍රියාවලිය නතර වුණියේ. බිම්සවිය ගියා. හඳුනාගත්ත ඉඩම් කැපිලි කරන්න තීරණය කරා. නමුත් මේක නතර කරලා දැම්මා. ප්‍රදේශයේ ජනතාවට තමන්ගේ ඉඩම් හිමිකම් ලබා දීම සඳහා සහ ඊට අදාළ වොන් මූණ දෙන ගැටළු විසඳීමට ආණ්ඩුවේ කඩිනම් පියවර ගන්නේද? විවිධ බලපෑම් මත ප්‍රදේශයේ පොලිසිය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන මගින් ගම්වාසීන්ට සිදුවන පීඩාකාරී තත්ත්වයන් නතර කිරීමට පියවර ගන්නේද? ගරු කතානායකතුමනි, අසරණභාවයට පත්වෙච්ච පුරවැසියන්ගේ ඉඩම් බලහත්කාරයෙන් මැර බලේ වෙන රාජ්‍ය බලයන් උපයෝග කරගෙන එයාට හිංසා කරමින් තිබෙනවා. අදේ මිනිස්සු භීතියටපත් කරලා තිබෙනවා. භීතියටපත් කරලා තිබෙනවා. බයටපත් කරලා තිබෙනවා. ඔවුන්ට ගම්දනු අත්තරලා යන සත්වයක් ඇති වී තිබෙනවා. මෙවැනි මැර කන් තත්වයක ඒ තත්ත්වය ඇති වී තිබෙනවා. ඒ නිසා ගරු එමතුමාගේ මේ පුරවැසියන් ඉඩම් ලබා දෙන්න කටයුතු කරන්නේ කොහොමද කියලා. කතානායකතුමනි, අපේ අනුර සානායක මහත්තුමා කිව්වේවා සියල්ලම මම පිළිගන්නවා. ඒක ඇත්ත. නමුත් කනගාටුවට කාරණය මේක දැන් අධිකරණයට ගිහින්. ඒක නිසා මම අර ප්‍රශ්න පහට උත්තර දෙන්න. අධිකරණයේ තීන්දුවක් වෙනකල් අපිට බිම් සවිය ඉදිරියට ගෙනියන්න බෑ. ඉතින් ඒක කරන්න කිව්වොත් එහෙම උසාවිය මටයි අපි ඔක්කොටම දැනුවම් කරයි. ඒක නිසා මම උත්තර දීම විතරක් කරන්න. ඇමතිවරයටත් එක්කයි නඩු දාලා තියෙන්නේ. ඒකයි වෙලා තියෙන ප්‍රශ්නේ. දැන් මේ කතානායකතුමා කාලය ඉතුරු කරන්න කියන නිසා පළවෙනි ප්‍රශ්නෙට උත්තර නොමැත. එහෙම එකක් දීලා නැහැ. 2 අවසර ලබා දීමක් සිදු කර නොමැත. 3 අදාළ ප්‍රාදේශීය ඉඩම් සම්බන්ධයෙන් කිරියල්ල නැදුන් විහාර විසින් අභියාචන අධිකරණය රිට් පැස්සමක් අංක 294 ඉර 20:15 තරණ නඩුවක් ගොනු කර ඇති බැවින් එම සවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොමැති වී ඇත. ඒකයි මේක නතර වෙලා තියෙන්නේ. නැත්නම් අපි කාටවත් බය නතර කරලා නැහැ. ඉතින් මේ නඩුවක් තියෙන නිසා ඉදිරි වැඩ කොටස අපිට කරන්න බෑ. අපි කනගාටු වෙනවා ඒ තත්ත්වය ගැන. 4 ඊටකි පරිදි ඒ නඩුවක් නිසා අපිට ඉදිරියට ගමන් කරන්න බෑ. 4 අදාළ නොවේ. දැන් මෙතන ප්‍රශ්නේ මේ අපේ ගරු මන්ත්‍රීතුමා කියපු දේ සත්‍යයි. මට ඇවිල්ලා ගම්වාසීන් ඇවිල්ලා පැමිණිලි කෙරුවා. නමුත් මේ නඩුවේ ප්‍රශ්න නිසා අපි නතර කරගෙන ඉන්නවා. නඩුවේ තීන්දුවක් ආපු ගමන මම විශ්වාස කරනවා නඩුව තීන්දුව ගම්වාසීන්ට පක්ෂව ලැබෙයි කියලා. ඒකත් මට කියන්න අයිතියක් නැහැ. නමුත් තියෙන කරුණු අනුව ඔබතුමා කියපු දේ අනුව එලා අපි නැවත ක්‍රියාත්මක කරන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමා
ගරු අනුරකුමාර මැතිතුමා අපි ඔව් ගරු ඇමතිතුමත් පිළිගන්නවා මෙතන බලහත්කාරීත්වයෙන් එම ප්‍රදේශවාසීන්ට අයිති ඉඩම් තමයි මේ අත්පත් කරගෙන තිබෙන්නේ කියලා ඔබතුමාට අධිකරණයට මැදිහත් වෙන්න බෑ තමයි හැබැයි ඔබතුමා මේ පොලිසිය මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ කරන අත්නොමතික බලපෑම අයින් කරන්න එතකොට උන්වහන්සේගේ දල කැඩෙනවා ඔව් උන්වහන්සේගේ දල තිබෙන්නේ මේ පොලිසිය මේ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීම හරහා ඒ හරහා තමයි මේ බලහත්කාරයෙන් එම පුරවැසියන්ට අයිති ඉඩම් මේ විදිහට අත්පත් කරගන්නේ හැකියාව ලැබිලා තිබෙන්නේ මොකද උන්වහන්සේ හාමුදුරු නමක් හැටියට පමණක් නෙවෙයි අක්කර 50 පොලිසියට දීපුවා ඉතින් කොහොමද නැද්ද ඉතින් අක්කර 50 පොලිසියට දෙනවා නම් ප්‍රාදේශීය ලේකම්ට ඉඩම් දෙනවා නම් දිසාපතට ඉඩම් දෙනවා නම් මේකයි සිද්ධ වෙලා තියෙන්නේ හොඳයි ආදායම් ගන්න ගාව අමාත්‍යතුමා